මේ රටේ මහජනතාව මම ජනාධිපති විදිහට පත් කළේ පොදු අපේක්ෂකයා විදිහට නම් කරලා මේ රටේ ඉතාම පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කරන්න. යහපාලනේ good governance. දූෂණයට විරුද්ධව බලය අයිතු ලෙස පාවිච්චි කිරීමට විරුද්ධව හොරකම් වලට විරුද්ධව අල්ලස දූෂණයට විරුද්ධව බොහොම සාධාරණ සමාජයක් සඳහා නීතිගරුක සමාජයක් සඳහා නීතිය ආධිපත්‍ය ශක්තිමත් කරමින් පිරිසිදු රාජ්‍ය පාලනයක් සඳහා. නමුත් ඔබට මතක ඇති ජනාධිපතිලා මම ඔහු අකමැති වෙලා මාස 3යි මහා බැංකුවේ පළවෙනි මංකොල්ලේ සිද්ධ වුණා. පළවෙනි මංකොල්ලේ සිද්ධ වුණා. එතකොට ඒක ඉතා බරපතලයි. ඊට පස්සුව තව මාස ගානක් මාස 3කට ඊට පස්සේ නැවත මහා බැංකුව මංකොල්ල කෑවා. දැන් අද වෙනකොට ඉතා පැහැදිලි ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා සාක්ෂි විමසලා නිර්දේශ රටට දීලා පාර්ලිමේන්තුවට දීලා එතකොට එදා මෙදා කාලයේ තුල මෙවැනි බරපතල සිදුවීම් වගේම වංචා දූෂණ කොච්චර ඒ ආණ්ඩුව තුල සිද්ධ වුණාද කියලා මට ඒක වෙනම කොමිෂමක් දාන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුල 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුල ආණ්ඩුවේ සිදු වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවා වෙනකොට සෙන්ට්‍රල් බැංක් ප්‍රශ්න වඩා ලොකු දේවල් හෙළි වේවි. ඒ නිසා දූෂණය වංචාව හොරකම රාජ්‍ය බලය අයිති විදියට පාවිච්චි කිරීම මේවා අසීමිත වුණා ඉහවහා ගියා. දැන් මෙහෙම පසුබිමක් ගොඩනැගෙනකොට තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මට යන්න පුළුවන්ද ඉස්සරහට? තවදුරටත් මේ වගේ ආණ්ඩුවක් එක්ක එකට වාඩිලා ඉන්න පුළුවන්ද? දූෂණය වංචාව ඉහවහා ගිහිල්ලා කරන්න තියෙන වැරදි වැඩ කරනවා, නීති විරෝධී වැඩ කරනවා, බරපතල ඉඩම් ගනුදෙනු අයථා ගනුදෙනු සිද්ධ වෙනවා, ටෙන්ඩර් වංචා සිද්ධ වෙනවා, ඝාතන කුමන්ත්‍රණයක් එනවා, ඒකට බලපෑම් කරනවා. එහෙම මිනිස්සුත් එක්ක වාඩි වෙලා ඉන්න පුළුවන්? ලෝකේ මොන රාජ්‍ය නායකයාද මෙවැනි තත්ත්වයකට මුහුණ දීලා කරට අත දාගෙන කුමන්ත්‍රණකාරයෝත් එක්ක දූෂිතයොත් එක්ක ආණ්ඩු කරලා තියෙන්නේ? එහෙමනම් ඒ වගේම දූෂිතයෙක් වෙන්න ඕනේ. නමුත් මගේ දේශපාලන ප්‍රතිපත්තිය තුළ දැන් අවුරුදු 52ක් මගේ පූර්ණ කාලීන දේශපාලනය මම දැඩි ලෙස දූෂණයට විරුද්ධ කෙනෙක්. රාජ්‍ය දේපල වංචාවලට බරපතල ලෙස ඒවට විරුද්ධ කෙනෙක් මම. බලය අයිතු ලෙස පාවිච්චි කිරීමට විරුද්ධ කෙනෙක් මම. මම ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන දේශපාලකෙක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟව හැම විටම වැඩ කරලා තියෙන කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, නීති ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය මේවා ඉහලින්ම ගරු කරන කෙනෙක් මම. මම ඒවාට කැපවෙච්ච කෙනෙක්. මෑත යුගයේ ඔබ ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔබ හොඳට දන්න අය, ඔබ හොඳට ලියන කියන අය, හොඳට අහන බලන අය ඔබ සෑම කෙනෙක්ම මෑත යුගයේ ලෝකයේ කිසියම් රාජ්‍ය නායකයෙක් වාර්තාගත වෙනවා තමන් ජනාධිපති ධුරයට පත් වෙලා පත් වුණාට පස්සේ තමාගේ බලතල තමන් විසින්ම ඉවත් කරපු නායකයෙක් ගැන. මට නම් වාර්තා වෙලා නැහැ කොහෙවත්. මම ජනාධිපති ධුරයට පත් වෙලා විධායක ජනාධිපතිවරයාට තිබුණු අසීමිත බලතල ඒක ජනතාවගෙන් පත් වෙන ජනාධිපතිවරයෙකු අගමැතිවරයෙකු බලතල නෙවෙයි, රාජාණ්ඩුවක බලතල. රාජාණ්ඩුවකත් කිව්වහම රජෙකුගේ බලතල නෙවෙයි, රජුන්ගේ රජෙකුගේ ශාහන්ෂා වගේ. ඒ වගේ බලයක් 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණේ. නමුත් මම ඉතාම නිහතමානී ලෙස ඒ ශාහන්ෂා වගේ තිබුණු බලයක් මම පාර්ලිමේන්තුවට දුන්නා.
අගමැති පත් කිරීම හිටපු අගමැති ඉවත් කිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පාර්ලිමේන්තුව වාරාවසන් කිරීම කැබිනට් මණ්ඩලයේ විසුරුවා හැරීම මේවා මම සියල්ලම කළා තියෙන්නේ නීත්‍යානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව එකක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කිසිම දෙයක් කළා නැහැ.